ధనుమకి యుక్తవ ప్రశ్న అంటే ఉన్నదేన్ ఏమన్నా ఆదరణి దులబుతాలా ఆ బలం ఒకట లేపిన పలైన గెటలు ముఖద్ద గీలకి గెటలు ఒయా కాలేమం వాడల బాధిన ఒయా లీనో లీలై వర్లా ఇటు పస్సు ముఖద్ద కరా గెటలు నిరాకరణ కర్లా ఒబ ఈ గెటలు విసందన ఆకారి అవబోధ కరగాన్న ఇక తమై అపే పరమార్థ వేలా తీన్ మొదట మనం మేము లియన్నం අපිට යන්න පුළුවන් අපි සරල තැනින් ඉඳන් අපි පොඩ්ඩක් සංකීර්ණ වෙන්න බලමු ගැටළු මේ විදිහට මම ඔයාට බෝඩ් එකේ දැම්මට පස්සේ පුතාලා ලියා ගන්න අවස්ථාව තියෙනවා එහෙම නැත්නම් කොහොමදත් ලියා ගන්න වෙනවා දැන් ඉස්සරහට අපි ඔබට ටයිම් එකක් දීලා ටයිම් එකට හුරු කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ අදරත් එහෙනම් ඔබට සිද්ධ වෙනවා ප්‍රශ්නේ දුන්නාම ප්‍රශ්නේ ලියා ගන්න කාලය වෙන් කර ගන්න වෙනවා ඊට පස්සේ ඒත් එක්කම ප්‍රශ්නය निराකරණය කරන්න කට වැඩක් කරලා ඔබට කාලය උදා වෙනවා දැන් බොහෝ වෙලාවට ඔගොල්ලෝ ඒ මේ මේ අපි මුණ ගැහෙන කාල හොරාව තුලවත් අඩු ගානේ ඒ දෙන ගැටලු කීපේ විසඳනවා නම් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් එන ඔබව වෙලාවට දරුවෝ කඩදාසියක් දුන්නාම කඩදාසිය කල්ලතු ඉවර කරලා ඉවරලා ඔහි බලන් ඉන්නවා ඊට පස්සේ පාඩම තුල නැහැ දැන් මෙතනදී ඔබට අනිවාර්යයෙන්ම අද මේ පැය දෙක කාලය තුල මොකද්ද කළේ කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙන්නයි අපි මේ විදිහට මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ හොඳයි මල්ලියා නම් මෙහෙම පළවෙනි ගැටලුව පුතාලා තේන ලියා ගන්න රතගාලක අපේ ගැටලුව රතගානක නවතාති වූ ත්‍රිරෝධ රත් සංඛ්‍යාවේ රෝධ ගණන 36කි. එහි ඇති මුළු ත්‍රිරෝධ රත ගණන කීයද? හොඳයි. මෙතන තියෙනවා බුද්ධියක් ඔබ කල්පනා කරන්න වෙනවා. එහෙනම් ඉස්සල්ලාම ගැටලුව ලියා ගන්න. ඊට පස්සේ බලමු කොහොමද අපි මේක විසඳන්නේ කියලා. හරි. පළවෙනි ගැටලුව අපට ලැබුණේ. රතගාලක නවතාති වූ මුළු ත්‍රිරෝධ රත සංඛ්‍යාවේ රෝධ ගණන 36කි. රෝධ ගන්න 36ක එහි ඇති ත්‍රිරෝධ රත ගණන කීයද රත ගණන කීයද වාහන ගණන කීයද එහි ඇති ත්‍රිරෝධ රත ගණන කීයද දුර පුතාලා ලියා ගන්න ගැටළු ලියා ගන්න වෙනවා විසඳන්න
Oh. Mena pelitura lelat tiwarai adalat penna no bohom hondai tanu ja adalat tino tinu ga adalat tino sanja liepu saha hadu paetit penla tino bohom hondai Tunada tunai wai kai ekwarat tunai tunen tuna binduai dan menna me haya dir ka bedi mer te pal leher gan na puluang apa da enang haya da tunai wa dekai dewarak tuna hayai hayen haya binduai enang dolaha kien pilitura wa e tamai mukagda ehi ati tri rodera ta ganana ehi ati tri rodera ta ganana kia da dolahai onnoi pilitura e wilati bo mondai age karno ඉතාම හොඳයි අපි එහෙනම් තවත් ගැටලුවකට යනවා මේ විදිහට තවත් ගැටලුවකට යනවා මේ විදිහට ඔගොල්ලෝ ඉක්මන් කරන්නත් වෙනව නැත්තම් අපිට මේ ලියා ගන්න තියෙන කාලය මදිලා යනවා ඔන්න මම මේක මකනවා දැන් හරි බලමු ඊළඟට චුට්ටක් සංකීර්ණ කරනවා තව කෑල්ලක් විතර ඔකට ඈ දන්නා මේ විදිහට මෙන්න බලන්න දෙවෙනි ගාන පාපැදි බයිසිකල්නේ නේද මේ දවස්වල ටිකක් අවධානය වැඩි ඉනි පාපැදි වල නේද පාපැදි දෙකක් ඔන්න බලන්න පාපැදි දෙකක් හා three wheeler, hebatan three road rata kihipaya. Papeti deka kaha three road rata? Three road rata? Three road rata kihipaya. Natara kara tibuni ha iting iting natara kara tibuni natara kara tibuni
ඊට පස්සේ ඒවායේ රෝදවල එකතුව අන්න ඒ වගේ රෝදවල එතන වර්ග දෙකයි ඒවායේ රෝදවල එකතුව ඒවායේ රෝදවල එකතුව ඒවායේ රෝදවල එකතුව 13 කි ආ 13 අර නවත්තර තිබුණු පාපැදි හා ත්‍රිරෝධ රත ඒකනේ මේ කියන්නේ 13 කි රත කාලයේ තිබූ ත්‍රිවිල් පාපැදි දෙකයි නා රත කාලයේ තිබූ රත කාලයේ තිබු ත්‍රිරෝධ රත ගන්න කීයද ත්‍රිවිල් කියලානේ කියන්නේ ඔකට නේද අපි ත්‍රිරෝධ රත කීයද අන්න දැන් හොයමු බලන්න ලියාගෙන පාපැදි දෙකක් හා ත්‍රිරෝධ රත කිහිපයක් නතර කර තිබුණි. පාපැදි දෙකක් හා ත්‍රිරෝධ රත කිහිපයක් නතර කර තිබුණි. ඒවායේ රෝද වෙන වෙනම ගණන් කරනවා නවතර දින වාහනවල රෝද 13යි කියන්නේ. හැබැයි පාපැදි දෙකයි ඉතුරුත් ත්‍රිරෝධ රත. අපෙන් අහනවා ත්‍රිරෝධ රත කීයද කියලා. ආ හදන්න පුළුවන් ඔක හදමු බලන්න. බලන්න හදමු. හරි හදුපා ඉන්නවා ඔනලි හදුවද අවසේ ඔව් කොහමද කියන්නේ තුනයි සර් කොහමද ගත්තේ බයිස්කලේ රෝද තියෙන්නේ දෙකයිනේ ඔව් ත්‍රිරෝධ රත්යේ තියෙන තුනයි ඔව් තුන තුන් වරක් තුන නමයයි එතකොට 9ට දෙකක් එකතු කරපුවම 13යි සේ එතකොට 3යි උත්තරේ ඔව් දැන් ඔයා හොඳයි ඔයා යමක් කිව්වා ඔයා හොඳයි හොඳටම හොඳයි පුතේ මෙතන අවශ්‍ය දේ චූටි පැටලෙවිලක් කරා පුතා ඔයා හොඳටම හොඳයි හැබැයි මොකක්ද පාපැදි දෙකක් හා ත්‍රිරෝධ රත එතකොට පුතේ පාපැදි දෙකක් තියෙනවා මේ ඔන්න පාපැදි එකයි මෙන්න අනිත් පාපැදිය විවිධ හැඩතල පාපැදි දැන් එහෙට බැහැලා තියෙනවා නේද අසල නේද කර්ලියට ඔව් පාපැදි දෙකට තියෙනවා රෝද එකයි දෙකයි තුනයි හතරක් පාපැදි දෙකට රෝද හතරයි
ත්‍රිරෝද රත ගණන අපි දන්නේ නැහැ කීයද කියලා තාම. අපි දන්නේ නැහැ. පාපැදි දෙකක් ආවා ත්‍රිරෝද රත කීපයක් නතර කර තිබුණේ. කීපයක් තිබුණලු ත්‍රිරෝද රත. අපි දන්නේ නැහැ කීයද කියලා. දන්නවද? නැහැ තාම දන්නේ නැහැ අපි. එහෙනම් ගැටලුවක් කියන්නේ ඒකයි. ගැටලුව එක පාර අඳුනගන්නේ නැහැ. පස්සේ තමයි ඒකට අපි පියවර අඳුනගන්නේ. පස්සේ පස්සේ තමයි අපි ඒකට මොනවද? ප්‍රතිකර්ම කරන්නේ. ගැටලු කියන්නේ වහෙමයි. සමාජයේ විවිධ ගැටලු මතුවෙනවා හිටි ගමන්නේ. ඒ සමහර ඒවාට අපි නොසිතූ පිළිතුරු ලැබෙන්නේ. අපි දන්නේවත් නැහැ වෙච්ච දේ මොකද්ද කියලා. ගැටලුවට නොසිතූ පිළිතුරක් ලැබිලා. එහෙමයි. එහෙනම් ගැටලුව අපි තේරුම් ගන්න ඕන පුතේ හොඳට දුවල පුතාලා ඉස්සල්ලාම හොඳට කියවන්න ඕන. එහෙනම් පාපැති දෙකයි මෙන්න පාපැති දෙක. ඔයා හොඳයි. අනලි මම ඔයා ආගය කරනවා. ඔයා හොඳට පෑදලි කිරීම කරා. පාපෙන් දෙකක් හතරී රෝද රත කිහිපයක් මේවා කියලා දන්නේ අපි නතර කර තිබුණේ ඒවායේ රෝදවල එකතු හැබැයි මේ සේරගේම රෝදවල නම් එකතුව 13යි කියලා අපි දන්නවා රෝද 13යි කියලා ඒ අතරින් පාපැදි වල රෝද ගාන තියෙනවා හතරයි කියලා පෑදෙලද කාරණා පාපැදි ඇයි පාපැදි දෙකක් නේ පාපැදි දෙකට එහෙනම් 2යි 2යි රෝද 4යි එහෙනම් සේරම රෝද 13යි නම් පුතා 13න් මේ 4 අඩු කරමු අපි කියක් වෙනවද 13 න් 4ක් අඩු කරමු නමය හරි නමය එකයි 10යි 3යි 13යි හරි නමේ දැන් 4ක් දැම්මම 13යි බොහොම හොඳයි දැන් බලමු එහෙනම් රෝද නමයක් ඉතුරු වෙලා තියෙනවා අන්න ඒ රෝද නමය බෙදන්න ඕනේ කීයකටද 3 න් බෙදන්න 3 රෝද රතේ රෝද 3යි ඔන්න 3යි හයයි එහෙනම් තවත් එකක් 9යි 3 6 9 3 6 9 පැහැදිලි නේද හරිනේ එතකොට දැන් හරි ඉතින් ගැට ලොච්චරයි මොකද කියන්නේ නා මෙන්න මේ නාමය බෙදුවා 1යි 2යි 3යි වාහන 3කට 3 රෝද රත ගණන කීයද 3යි එහෙනම් 3 රෝද රත ගණන 3යි කියලා පිළිතුර ආවනම් හරියටම හරි ඔයා මං කැමති ඔයා පැහැදිලි කටුසටහනක් චිත්‍රයක් හැටියට ගොඩනගා ගන්නවට කටුසටහන චිත්‍රයක් ඔව් ඔව් මොකද්ද කියන්නේ ආ කටුසටහන චිත්‍රයක් ලෙස එතකොට තමයි අපිට මේක ගැටලුව හොඳින් හොඳ ආකාරව පැහැදිලි වෙන්නේ. රයිට් හොඳයි. ඕකේ. එහෙනම් ඔන්න දැන් අපි දෙවෙනි ගැටලුවත් ඔයදිර විසඳුවා. තුන්වෙනි ගැටලුවට යන්න යන්න. තුන්වෙනි ගැටලුව. පැහැදිලි නේද? මොකද කියන්නේ? ආයසරයක් පාපැදි දෙකක් හා ත්‍රී රෝද රත කීපයක්. පාපැදි දෙකයි ත්‍රී රෝද රත ගන්න දන්නේ නැහැ අපි. හැබැයි ඒවායේ රෝද ගන්න 13 යන්න දන්නවා. එහෙනම් අපි දන්නවා පාපැදි දෙකට 2යි 2යි රෝද 14. ඒ 13 ආවේ මෙන්න මේ රෝද 4ක් එක්ක කියලා අපි දන්නවා. අපි එනගේ රෝද 4 අඩු කරපුවාම රෝද 9ක් ආවා. ඒ රෝද 9 එහෙනම් රෝද 13 න් රෝද 9ක් අයින් කරනවා අපි. රෝද 3ක් 4ක් අයින් කරනවා. අපට ඉතුරු වෙනවා රෝද කීයද? පැයට මේම කරන්න පුළුවන් පුතේ මේක තේරුම් නැත්තම්. රෝද 13 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. මේ බලන්න පුතේ රෝද 13යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි රෝද 13 දැන් රතගාලේ තිබු 3 රෝද රත පාපැදි දෙකක් එහෙනම් පාපැදි දෙකට රෝද 4ක් අයින් කරමු අපි ඕන් අයින් කරා එහෙනම් 1යි 2යි 3යි 4යි මේ පාපැදි දෙක කියලා හිතන්න මේ පාපැදි දෙක කියලා හිතන්න ඕන තුන්වෙනි ගැටලුවට යන්නයි මේ සූදානම අපේ තුන්වෙනි ගැටලුවට යන්න මේ සූදානම තුන්වෙනි ගැටලුව
තුන්වෙනි ගානමයි බලමු. ලියන්න මෙහෙම. නවතා තිබූ නවතා තිබූ කාර්සා යතුරු පැළි කාර් සහ යතුරු පැදි වල රෝද ගණන නවතා තිබූ කාර් සහ යතුරු පැදි වල රෝද ගණන 20කි. කාර් ගන්න හතරක් නම් කාර් ගන්න හතරක් නම් යතුරු පැදි කීයද? මොනවද මේ යතුරු පැදි කියන්නේ? මෝටර් සයිකල්, හතරක් නම් යතුරු පැදි කීයද? ලියා ගන්න නම් පුංචි වෙලාවක් යනවා තමයි. ඔන්න උත්තරෙත් කියනවා සමහරු. උත්තරෙත් කියනවා සමහරු. බොහොම හොඳයි. මං කැමතියි ඔයා මේ ගැටළු ලියා ගන්නොත් නැත්නම් ඇති දෙයක් නැති වෙනවා. ලියා ගන්න. දැන් අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රෙත් ඔන්න ඔය වගේ ගැටළු තමයි තියෙන්නේ. ඔය වගේ ගැටළු අපිට තියෙනවා කියවන්න ඕනේ. අපි හඳුනා ගන්නවා එතකොට. හඳුනා ගත්තට පස්සේ විසඳනවා කියන එක මහා අමාරු දෙයක් එහෙම නෙමෙයි. හරිද? ගොඩාක් වෙලාවට වචන වලට බය වෙලා ඉන්නවා. ගොඩාක් වෙලාවට වචන වලට බය වෙලා ඉන්නවා. වචන වලට බය වෙලා ඉන්නේ. ගොඩාක් තිබ්බ කියලා කියවන්න ගොඩාක් තිබ්බ කියලා ඉක්මනින් ලියා ගන්න. ඉවරයි නේද? හරි. ගොඩක් අය ඉන්නවා ඔන්න ඉවරයි කියලා අත උස්සගෙන. හරි. පොඩ්ඩක් අපි බලමු සර්ච් කරලා අතරතුර. හරි. අපි දෙමු බාන අලුත් යාළුවෙකුට අවස්ථාවක් නේද? උමේදා කියන පුතේ බලන්න කොහමද ඔයා ඔකට පිළිතුරු ගත්තේ කියලා. කාර් මේ හතරක රෝදනේ. කාර් හතරක රෝද ඒ කියන්නේ දාසයයි.
නියමයි නියමයි මම දැක්ක ඔයා ගණන් අද පැටි. එහෙම තමයි ඉන්න ඕන. කාර් හතර ඇඳලා රෝද ගණන් කරානේ. කිසිම ගැටලුවක් නැහැ පුතේ. එහෙම තමයි අපි යමක් කරන්න ඕන. අපි යමක් කරන්න ඕන එහෙමයි. නැතෝ කෙටි කලකට මට ඔයාලට කියන්න පුළුවන් හතර වරක් හතර 16යි කියලා. නෑ. අපි තර්කයක් ගොඩනගා ගන්න අපේ හිතේ විශ්වාසයත් එක්ක අපි මේ ගණන හදන්න ඕන. ඔව් 16යි. ඊට පස්සේ පුතේ? ඊට පස්සේ හතරක් ඉතුරු වෙනවා. ඔව්. යතුරු පැදි වල රෝද දෙකයිනේ. රෝද දෙක නිසා යතුරු පැදි දෙකක තමයි මේ හතර කියන්නේ. මෙහෙමයි. very good very good. බොහොම හොඳයි. මම අගය කරනවා ඈ. උසලතාවේ අගය කරනවා. බොහොම හොඳයි. හරි. ඔන්න පුතා හැදුවා එනවා. මම දැක්ක යා මෙහෙම කරනවා. දැන් අපිට ඔය අපි හැමෝටම මේ දේ කරන්න පුළුවන් පුතේ. නවතා තිබු කාර්සා යතුරු පැදි වල රෝද ගන්න 20කි. කාර් ගන්න 4යි. මෙන්න මෙහෙම කරන්න පුළුවන්. එක්කෝ කාර් හතරක් 1යි 2යි ඔන්න කාර් හතර 1යි 2යි 3යි ඔන්න කාර් හතර මේවට රෝද තියෙනවා හතරක් ඕනනම් එහෙම රෝද 6 කරන්නත් පුළුවන් අපට කාර් හතරයි දැන් එතකොට කාර් වලට මුළු රෝද ගන්න කීයක් ගිහිල්ලාද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි කාර් වලට සේරම රෝද 16ක් වැය වෙලා තියෙනවා රෝද 20යි එහෙනම් රෝද 20යි කාර් ගන්න අන්න 20ෙන් 16ක් අඩු කරන්න පුළුවන් අපට. ඇයි? කාර් වලට දැන් රෝද 16ක් ගිහිල්ලා තියෙනවා. එහෙමනම් මෙන්න 10ෙන් 6ක් 4යි 1ෙන් 1ක් 0යි. තව රෝද 4ක් තියෙනවා. ඒ රෝද 4 කියලා කියන්නේ එහෙනම් යතුරු පැදි දෙකකට ඔය තියෙන යතුරු පැදි දෙකක් ඔය දින් නේද? එහෙම නැත්නම් කෙලින්ම මෙහෙම අපිට මේ හදන්න ඕන තරම් ක්‍රම තියෙනවා. කෙලින්ම අපිට මෙහෙම ගන්න පුළුවන්. කාර් එකකට රෝද 4යි. එහෙනම් එක කාර් එකකට රෝද 4යි. කාර් 4යි. එහෙනම් 4 වරක් 4 සමානයි 16යි කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. මේ බල ඔය මොකුත්ම නැහැ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි රෝද 20. කාටවත් මේවට එපා කියන්න බෑ. අපි තම තමන් විසින් නිර්මාණය කරගත්තු ක්‍රමවේදයකින් තමයි මේ ගාන විශ්ව දන්න ඕනේ. දැන් ඇඟට දැනෙනවා එතකොට අපි කොහොමද මේ ගාන විශ්ව දන්න ඕනේ. හරි. එහෙනම් දැන් බලන්න රෝද 20යි එතකොට පුතේ නවතා තිබූ කාර්සා යතුරුපැදි මේ සේරම කාර්සා යතුරුපැදි වල රෝද මේ තියෙන්නේ. එහෙනම් කාර් ගන්න 4යි අපට පුළුවන් මෙහෙම කරන්න 1යි 2යි 3යි මෙන්න කාර් එක. 1යි 2යි 3යි 4යි ඔන්න තවත් කාර් එක. 1යි 2යි 3යි 4යි ඔන්න තවත් කාර් එකක්. 1යි 2යි 3යි 4යි ඔන්න තවත් කාර් එකක්. දැන් බලන්න. කාර් 4 1යි 2යි 3යි 4යි රෝදනික ගොඩවල් 4කට ගැහුවා. කමක් නැහැ නේ. තව ඉතුරු වෙලා තියෙනවා රෝද 1යි 2යි 3යි 4. එහෙනම් මෙන්න යතුරු පැදි 1යි යතුරු පැදි 2යි. යතුරු පැදි 1යි යතුරු පැදි 2යි. ඇයි? යතුරු පැදි එකට රෝද 2ක් නිසා. මම හිතනවා ඔයාට ඉතාම පහසු ක්‍රමය මේක. ඇයි? කිසිම වැඩි කිරීමක් බෙදීමක් අඩු කිරීමක් කිසිම දෙයක් කරන්නේ නැහැ. ලස්සනට මේ චිත්‍රය තුළින්ම අපට ගැටලුව ගොඩනගාගෙන විසඳගෙන යන්න පුළුවන්. පැහැදිලි නේද? පැහැදිලි. බොහොම හොඳයි. හරි. හොඳයි. එහෙනම් අපි තවත් ගැටලුවකට යමු මේ විදිහට. දැන් ওই විදිහට આવොත් අපිට එනම් ඕනම ගැටලුවකට පුංචිම පුංචි අට වැඩක් කරගෙන අපිට මේ අභ්‍යාසය කරගෙන යන්න පුළුවන් වෙන ඉස්සරහට ඕකට. හරිද? ආ හොඳයි. එහෙනම් අපි තව වෙන ස්වර්ගී ගැටලුවක් හදන්න බලමු මේ විදිහට. මේ විදිහට බලමු. හරි මේක අදා ගන්න. ඕ අදා ගන්න අඳිනවා සමහරු. මම එයාට අවස්ථාව දෙන්න. ඔව් හරි අපි ඊළඟ ගැටලුවට යන්නේ නේද? හොඳයි.
පතර වෙලින් ගැටලුව නේද? හරි. පොඩක් වෙනස් කරමු අපි දැන් නේද රටාව. හා මෙහෙම ලියන්න. සමන්ති දින දෙකකින් කරන වැඩක්. සමන්ති දින දෙකකින් කරන වැඩක් ජයන්ති දින පහකින් කර වැඩක් ජයන්ති දින එකකින් කරයි සමන්ති දින දෙකකින් කරන වැඩක් ජයන්ති දින එකකින් කරා ජයන්ති දින පහකදී කරන වැඩක් දින පහකදී කරන වැඩක් සදා සමන්විත ගතවන කාලය කොපමණද කොපමණද සමන්ති දින දෙකකින් කරන වැඩා ජයන්ති දින එකකින් කරයි ජයන්ති දින පහකදී කරන වැඩක් සඳහා සමන්තිට ගතවන කාලය කොපමණද ලියා ගන්න ඕනේ නිකනුත් ඔන්න රත්ය අදුවේ බලන් ඉන්න අය ඉන්නවා ඔව් කුලියට සමහර අය අරගෙන ලියන අයත් ඉන්නවා නියන ගමන් විසඳන ආකාරය ගැන කල්පනා කරන්න Ini ada lagi namanya.
දැන් සමහර බලන් ඉඳලා උත්තරේ හදන හැටි දාන්නේ නැහැ. ඒක අවශ්‍යයි අපට. ඇයි? නැත්තම් කොහමද ඔයා තනියම ඔයා ගැටලුවක් විසඳන්නේ? නේද? ඕ. අතල ඉවරයි. අදල ඉවරයි කියනවා මෙන්න. මොන කීප දෙනෙක්ම සනුජා අදල ඉවරයි. ඊට පස්සේ කවුද? ගියන්සා. දිනුග. රුවිමා. රුවිනිමා නේද? අසන්නා හරි බලමුද එහෙනම් අපි සෙනිත් මොකද කියන්නේ සෙනිත් පුතා සමන්දි දින දෙකකින් කරන වැඩ ජනන්දි දින එකකින් කරනවා නම් ජනන්දි දින පහකින් කරන එක එයා සමන්දිට දින එක වැඩකට දින දෙකක් වෙනවා නම් දෙවරක් පහ 10යි උත්තරේ 10යි බොහොම හොඳයි බය නැතුව ඉදිරිපත් කළ අපි තව අවස්ථාවක් දෙන්නම් කාට හරි පුතේ බොහොම හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි අගය කරනවා අගය කරනවා අගය කරනවා ඊළඟට හාෂිනි පස්සරත් දෙක දහයයි සමන්ති දෙකයි ජයන්ති පහයි උත්තරේ නම් හරි තව ටිකක් අපේ යාළුවන්ට පැහැදිලි වෙන්න ඕන කියලා නේ කියන්නේ කියපු ආකාරය කවුද ඒක හොඳට පැහැදිලි කරලා දෙන්න කවුද කලින් වැඩ කරනවා එතකොට උත්තරේ පහ පහයි අපි බලමු තව යාළුවෙකුට කියලා මේක ලස්සන පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා තව තවදුරටත් කවුද ඉන්නේ මෙන්න දිල්සනා කවුද සහේලි නේද ඔව් සමන්ති දින දෙකකින් කරනවා නම් දයන්ති එකකින් කරනවානේ. සර්. ඔකේ. සමන්ති දින දෙකකින් කරනවා නම් දයන්ති දින එකකින් කරනවානේ. එතකොට දයන්ති දින පහකින් කරන වැඩක් නේ ඕනේ. ඔව්. එතකොට සමන්ති දෙකක් කරනවා නම් ජයන්තිට කාලේ අඩු මේ එතකොට දෙකේව පහ හොඳයි දෙකේව පහ 10යි නේ එතකොට උත්තරේ 10යි හොඳයි 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 හරි 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 හොඳයි හැමෝම ඉතා හොඳට නබිය ඉදිරිපත් කරන පිළිතුරු මම අගය කරන සලකනවා අප බලමු එහෙනම් ඒක තවදුරටත් පැහැදිලි කරගන්න මේ විදියට නේද සමන්ති දින එකකින් කරන වැඩකට ජයන්ති දින දෙකක් කරනවලු.
මෙන්න මේ වැඩේට සමන්තිට නම් යන්නේ එක දවසයි. හැබැයි ජයන්තිට දවස් දෙකක් යනවා. සමන්තිට පුළුවන් එක දවසකින් කරන්න ජයන්තිට යනවලු කොච්චරක්ද? එකයි දෙකයි දින දෙකක්. ඕකනේ කියන්නේ. මේ වැඩේ ඉවර කරන් දින දෙකක් යනවා. සමන්තිට නම් එක දවසකින් කරලා තියෙනවා. ජයන්ති දින පහකදී කරන වැඩක්. සමන්ති ගතවන පාඩය. සමන්ති දිනකදී කරන වැඩක් ජයන්ති. හා. සමන්ති එක දවසක් කරන වැඩක්. සමන්ති දින දෙකයි ඈ දවස් දෙකයි. සමන්ති දවස් දෙකයි ජයන්ති එක දවසෙන්. මෙහෙම ගමු තවදුරටත් මේක පැහැදිලි වෙන්න. සමන්ති දින දෙකයි. ඒ වැඩේටම ජයන්තිට යන්නේ එක දවසයි. මෑ දවස් දෙකක්. මෑ එක දවසින් ඒ වැඩේ කරගන්න. පැහැදිලි. එහෙනම් ජයන්ති දින පහයි. ජයන්ති දින පහයි ඕන්න. තව දවසයි. එකයි දෙකයි. පැහැදිලි. මෙන්න සමන්ති එක දවසයි සමන්ති දවස් දෙකක් කරනවා ජයන්ති එක දවසෙන් ජයන්ති එක දවසෙ කරන වැඩේට සමන්තිට තවත් දෙයක් යනවා ඔකයි කතාව අර බලන්න ජයන්තිට එක දවසයි එහෙනම් ජයන්ති එක දවසක් කරනවා නම් සමන්තිට තවත් දෙයක් ඕන ජයන්ති තවත් දවසක් කරනවා නම් සමන්තිට තවත් දෙයක් ඕන මේ ජයන්ති තව දවසක් ආව සමන්තිට මේ වැඩේ තවත් දෙකක් ඇවිල්ලා කරන්න එහෙනම් මෙන්න ජයන්ති පළවෙනි දවස ඔන්න දෙවෙනි දවස තුන්වෙනි දවස හතරවෙනි දවස මෙන්න පස්වෙනි දවස සමන්තිට දවස් දෙකයි ජයන්තිට එක දවසයි සමන්තිට දවස් දෙකයි ජයන්තිට එක දවසයි ජයන්තිට එක දවසයි දෙකයි තුනයි හතරයි පහයි සමන්තිට නෝ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි දින දහයයි ඔය උත්තරේ කියු විදිහ හරි කොහොමද කිය උත්තරය සමන්තිර එක දින දෙකක් යනකොට ජයන්තිර එක දවසයි ජයන්ති එක දවසක් කරනවා නම් සමන්ති දවස් දෙකක් ඒ වැඩේ කරන්න ඕනේ එහෙම නේද ජයන්ති දවස් පහක් කළොත් එහෙම සමන්තිර සිද්ධ වෙනවා ඒ දවස් පහ වෙනුවෙන් දවස් දෙකක් කැප කරන්න 2 4 6 8 10 එහෙනම් දෙකේ ගුණනවාගුවෙන් මේක හදන්න පුළුවන් අපිට පැහැදිලි දෙකේ ගුණනවාගුවෙන් හදන්නත් පුළුවන් දෙවරප්පා 10 කියලාත් ගත්තා ඔයා කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් කොහොමාරි අපිට ගණන निराකරණය කරන්නයි ඕන කවුද ඉන්නේ. අපි දන්නවා එහෙනම් සමන්තිට ගතවන කාලය කොපමණද? දින අන්න දින 10යි. හරිනේ? එලන් තව ගානක් අපි හදමු විදිහට හරි මේ මලියෝ අපි පස්සේ ගාන ආ
වයලා සහ නයන වයලා සහ නයන Wailasa Nayana Ge Vayasala Ekathuwa Avurudda 10යි Nayana Ge Vayasala Ekathuwa Vayasala Ekathuwa Avurudu 10ki Auti tak dahayaki. Hari. Nayana waila tawada aurudu dekakin wedi mahal. Nayana wedi mahal. Nayana waila tawada. Nayana wailaata wada avurudu dekakin wedi mahalya aan den hari dekakin avurudu dekakin wedi mahalya wailaage vayasa kiyada Wailage wayasa kiyada dan hoyanna balanna liya gana wailage wayasa kiyada wailasa nayanage wayasa lekata avurudu 10යි nayana wailata wada avurudu 2kin wedi mal wailage wayasa kiyada
හරි. සර්. ඔව්. 40 ඉවරයි. හරි බලමු. දැන් අපි කොහොමද කරන්නේ එතකොට? අපි මේ දෙන්න රූප බවට පත් කළොත් ලේසි නේද පුතේ අපට? රූප බවට පත් කළොත් ලේසි මෙහෙම. කොහොමද? නිකන් බෝල දෙකක් දාන්න. බෝල දෙකක් දාලා ලියන්න මෙයා නයනා. මෙයා වයලා කියලා ලියන්න. පුළුවන්කමක් තියෙනවා නම් ඔය විදිහට කොණ්ඩ දාලා නේද? අපිට පුළුවන් ඉතින් එහෙම. වෙනසක් කරන්න පුළුවන් පස්සේ ඕනනම්. හරි. දෙන්නගේ වයස වල එකතුව දන්නේ නැහැ දන්නේ නැහැ එකතුව 10යි. එකතුව 10යි. පාසල එකතුව 10යි. පහ දෙකට බෙදන්නේ කොහොමද අපි? කොහොමද අපි දෙකට බෙදන්නේ 5යි 5යි කියන්නේ? නෑ ඒකේ තර්කයක් තියෙනවා. ඒ තමයි මේ ඊළඟ එක. නයනා වයලාට වඩා අවුරුදු දෙකකින් වැඩි මහත්. කවුද? කවුද වැඩි මහත්? නයනා වැඩි මහත් වයලාට වඩා අවුරුදු කීයකින්ද? දෙකකින්. වැඩිපුර දෙක යාර දෙමු. වැඩිපුර දෙක දෙමු යාර. ඕම වැඩියෙන් තියෙන දෙක දෙමු. කොහෙන්ද දුන්නේ? මේ වැඩිපුර දෙකත් එක්ක එකතු වෙලා නේද 10 හැදලා තියෙන්නේ? නයනා වයලාට වඩා නයනා වයල 4යි නයනා 6යි වැඩිමල් කවුද වැඩිමල් නයනා වැඩිමල් දෙකකින් වැඩිමල් කිව්ව නිසා අර එකතුෙන් දෙකක් ඉස්සලා අඩු කරලා දෙනවා අපි. ඒතරේ ප්‍රශ්න ඉවරයි එතන. වැඩිපුර දෙක තියාගන්නකො දැන් ඊළඟ ඉතුරු ටික දෙකට බෙදනවා. පෑදෙලි නේද? පෑදෙලි. බොහොම හොඳයි. එහෙනම් ගැටලුව පිළිතුරු ආවේ නැති අය මේ විදිහට පෙළගස්ස ගන්න. මේ විදිහට පෙළගස්ස ගන්න. ආයෙත් ගැටලුව ලියන්න මේ යන්නේ අර ලියාගම හයි වය සම්බන්ධ දෙන්න මෙහෙම එකක් නිමාශිකේ වයස නිමාශිකේ වයස අවුරුදු 15යි මං කෙටියෙන් ලියන්නම් ආව් කියලා ඈ ආව් තිතක් අවුරුදු 15යි නිමාශිකේ වයස අවුරුදු 15 ඇගේ අක්කාගේ වයස ඇගේ අක්කාගේ වයස ඇගේ අක්කා තිතක් එනවා නේද ඈ 15 කියන තිතක් එනවා නේද
ඕමන් දැම්ම එතෙන්ට නිමාශිකයේ වයස අවුරුදු 15යි යන්නකු දාන එහෙම ඕනේ නෑ නැත්නම් මේක පැටලෙන නිසා 15යි 15 කි ආ ඊට එහෙම දාමු හරිද ඇගේ අක්කාගේ වයස ඇගේ අක්කාගේ වයස ඇගේ අක්කාගේ වයස ඔන්න ගැටලුව තව ටිකක් සංකීර්ණ කරලා දෙනවා ඇගේ අක්කාගේ වයස ඇගේ වයසේ දෙගුණයට අවුරුදු 3ක් අඩුය ඇගේ අක්කාගේ වයස ඇගේ වයසේ දෙගුණයට මේක චුට්ටක් අමාරු වෙයි දෙගුණයට දෙගුණය අවුරුදු 3ක් අඩුය අඩුය අක්කාගේ වයස අක්කාගේ වයස කියන්නේ එන්න නැත්නම් ફોકસ වේ හේතුල හරියන්න ඈ හරි හා දැන් බලන්න ඉස්සලා ලියා ගන්න ඉස්සලා ලියා ගන්න ඉස්සලා සංකීර්ණ වගේ දැවුනට ලේසියෙන් ඔබට විසඳන්න පුළුවන් ඉස්සලා ලියා ගන්න නිමාශිකේ වයස අවුරුදු 15 කි ඇගේ අක්කාගේ වයස ඇගේ වයසේ දෙගුණයට අවුරුදු 3ක් අඩුය අක්කාගේ වයස කියන්නේ එකක් තියෙන නිසා අපිට හොයන්න ලේසි. හදලා ඉවරයි ඔන්න. අපි පුතේ සංජා හදලා ඉවරයි. අපි අද පොයට චූටි අවස්ථාවක් තව දෙමු ගැටලු ලියා ගන්න නේද පුතේ? ඔව් චුට්ටක් දෙමු. එහෙනම් ඔයාලට අවස්ථාව දෙන්නම් ගන්න ආදන්න කියන්නේ. හරි. හා. ඔව් මින්ද තව විනාඩි කීපයක් දෙමු මේක ලියන අය ඉන්නවා මට පේනවා මේ මම බලනවා. තව කීප දෙනෙක් ගැටලු ලියනවනේ. ඒතකොට නැත්තම් එයාලට එපා වෙනවා අමාරු වැටෙනවානේ. හා. හරි. හරි නේද දැන් නම් ඉවරයි වගේ ලියාගෙන දැන් හදන්න එහෙනම් විසඳුම කරා යන්න විසඳුම කරා යමු අපි සංයුක්ත කියන්න බලන්න සර් උත්තරේ 15යි මොකද දන්නවද හා දැන් නිමාශිගේ වයස අවුරුදු 15යි ඇගේ අක්කාගේ වයස ඇගේ වයසේ දෙගුණයට අවුරුදු 3ක් අඩුයි එතකොට අක්කාගේ වයස එහෙම කරොත් වෙනවා. එතකොට නිවාශිකේ වයස දෙගුණයක් නේ. අක්කාගේ වයසෙන් තුනක් අඩු කරාමනේ එන්නේ. එතකොට අපි පළවෙනියටම කරන්න ඕන 15යි
පහළවයි එකට කරනවා. එතකොට එන උත්තරේ තමයි 30. එතකොට මේකට කියා තියනවා අපි 30න් ආපු උත්තරේ ඒ අපි අවුරුදු 3කින් අඩු කරන්න ඕනේ. 30න් 3ක් එතකොට 27යි. එතකොට අක්කගේ වයස 27 වෙන්න ඕනේ. Very good. ලස්සනයි. හොඳයි. හොඳ පැහැදිලි කිරීමක් කළා. හරි. හොඳයි මම ආගේ කරනවා පුතා. හරි. ඉතාලම හොඳට පැහැදිලි කළා. ආයි මම කතා කරන්න දෙයක් නැති වෙන විදිහටම. මොකද්ද කියන්නේ? නිමාශික වයස අවුරුදු 15යි. හා මේ නිමාශිත අවුරුදු 15යි. අපි කියන්නකෝ මෙයා නිමාශි කියලා. ඔය නිමාශි. මේ නිමාශික අක්කා. නිමාශිර වයස 15යි අක්කා ආ ඇගේ අක්කාගේ වයස ඇගේ වයස දෙගුණය ඇගේ වයස 15යි එහෙනම් ඒකේ දෙගුණය 15යි 15යි කීයද නැත්තම් 15 දෙකෙන් ගුණ කරන්න 5යි 5යි 10යි 1යි 1යි 2යි 1යි 3යි දෙවරක් 5 10යි දෙවරක් 1 2යි 1යි 3යි 30යි කෙලින්ම දෙගුණයයි කිව්වනම් 30 හරි. හැබැයි දෙගුණයට අවුරුදු 3ක් අඩුයි. එහෙනම් මෙන්න මේ 30න් අවුරුදු 3ක් අඩු කරමු. එකක් ගත්ත 10න් 3ක් 7යි 2යි 27යි. නිමාචිගේ අක්කාගේ වයස අවුරුදු 27යි. වයස අවුරුදු 27යි. එහෙනම් පිළිතුරු ලියන්න වෙනවා. අක්කාගේ වයස අවුරුදු 27යි. ආවනේ පැහැදිලි නේද? පැහැදිලි. බොහොම හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි එහෙනම් අපි යමු හත් වෙනි ගානට. මොකද්ද දැම්මේ? ආ අත්තනි ගානටයි අපි යන්නේ අත්තනි ගානටයි අපි යන්නේ ඔව් චුට්ටක් වෙනස් කරලා ලියන්නම් ඔයාලට දැන් මෙහෙලම අතත් රිදෙනවනේ ටිකක් නේද එහෙනම් කෙටි කරන්නම් ගොලිමින් රුයන්න තිතක් හරිද 75යි තිතයි 25යි රුපියල් 75යි 725යි කියලා නේද ඔය කියන්නේ ඔව් අඩු කරලා ලියන්න යන්න මේ ගණන යන්න මෙහෙම කියනවා සංකේතවලින් මේකම R TS එතක් US R තිතක් TS US සර් අයිය ඉංග්‍රීසි අකුරු ඔව් දැන් මෙහෙමයි කරන්න යන්නේ ලෙස සංකේත මගින් දක්වා තිබේ මෙන්න මේ ගණන මේ මෙහෙම සංකේත මගින් දක්වා ඇත හරිද මේ සංකේතයක් දීලා තියෙනවා සංකේත මගින්
දක්වා ඇත. සංකේත වගේ දක්වා ඇත. දැන් අහනවා එහෙනම් මේකෙන් පළවෙනි ගැටලුව මෙහෙම මොකක්ද? රුපියල් 57.7 75 සංකේත වගේ ලියන්න ඔන්න දැන් ඔයාට දුන්නා එහෙනම් අලුත් බාකෝඩ් එකක් හදන්න බාකෝඩ් එකක් හදන්න වෙනවා එහෙනම් 57.75 මේක ලියාගෙන එක රුපියල් 57.75 සංකේත මගින් ලියන්න ආල් ලියන සංකේත දැමල සංකේත කොහොමද දැම්? තාජ් ටක් කරලා දෙන්න. කොහොමද සංකේත කරන්නේ? බාකෝඩ් එකක් දාන්න දැම්මද? මොකද්ද දැම්මේ? ආ වේදාදී. ST STTS සවෙත් මා කියන පුතේ කියන්න ඇහුන්නේ නැහැ I dot st dot ts dot lk කොහොමද ගත්තේ එහෙම දැන් අපි බලමු සර් ආ දැන් පහට ඇවිත් තියෙන්නේ s පහට ඇවිත් තියෙන්නේ s
හතට ඇවිත් තින්නේ T. එතකොට ST. ඔව්. ඊට පස්සේ 75. ඔව්. හතට ඇවිත් තින්නේ එකෙත් T. ඊට පස්සේ පහට ඇවිත් තින්නේ S. ආ. හොඳයි ඔයා පැහැදිලි කිරීමක් කරා මම අගය කරන පුතේ. අපි මෙහෙම කරමු. මේ බලන්න. අපිට පළවෙනියටම මේ තියෙන අභ්‍යාසය මේ බලන්න මොකද්ද තියෙන්නේ රුපියල් 75.725 සංකේත කරලා තියෙනවා R ඒ කියන්නේ රුපියල් කියන්නේ R පැහැදිලිද හතට T අකුර දැම්මා පහට S අකුර දැම්මා දෙකට U අකුර දැම්මා ආය නැවත පහට S අකුර ඕම් ඕකනේ වෙලා තියෙන්නේ නේද අපි එනම් මෙන්න මේ ගානට ඕන ළඟින් ලියාගත්ත මේ අදාළ සංකේත ටික දැන් අපි සමහර කඩවල අපි දැකලා තිනවා බාණ්ඩේ මිල ගහලා තිනවා ඊට අමතරව ওই විදියට ඉංග්‍රීසි අකුරෙන් සටහන් කරලා තියෙනවා ඒ ඇයි මේ නියම ගාන සටහන් කරලා තියෙන්නේ ඊට පස්සේ අපිට කියන්නේ වැඩිපුර ගාන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ බේසමේ ගහලා තියෙනවා අපි හිතන්නකෝ කීයක්ද කඩේ මුදලායිට කියනවා මම මේ 375යි මම මේක 350ක් කිව්වා තව කීයක් හරි මුදලාලි අඩු කරලා දෙයි. එකපාර දුන්න නම් මොකද ඔක අඩුව නේද? ඊට පස්සේ මුදලාලි අහනවා කොහමද ඔකේ අකුරු ගහලා තියෙන්නේ? ඒ අකුරු ගහලා තියෙන්නේ මෙන්න මෙහෙම. කොහමද? U UTS. මේක හැබෑවිද 275 මේක අහලා තියෙනවා. අර යාපඩ දෙනවා මේක 200 හා රුපියල් 400ක් දෙන්නකෝ 400ක් දෙන්නකෝ ගත්ත මිලමයි ඔය. 475 ගෝලයක් කිව්වා 450කට දෙන්න කිව්වා. මුදලාලි කියනවා නෑ 400ක් දෙන්නකෝ. ඔන්න මං අඩු කරා ගත්ත මිලමයි. ගත්ත මිල මේන්න 275 ලාභ නැද්ද? මට ලාභයක් නෑ ඕකෙන් ගත්ත මිලමයි මේ. මෙන්න ගැහුවා 475. හැබැයි ගත්ත මිල මෙතන ගැහුවා. බාකෝඩ් එක සංකේතය. ඊට පස්සේ නැත්නම් අමතකගෙනවනේ ඊට පස්සේ මෙයා රුපියල් හැම බාණ්ඩයකින්ම කඩේ සේවකයාට ගැන්දී රුපියල් 25ක් අඩු කරන්න ඔයා එතකොට ගන්න කෙනාගේ ඈ හැම ඉලක්කමකටම අකුරක් තියනද හැම ඉලක්කමකටම අකුරක් තියනවා ඒ මෙහෙමයි මගේ කඩේ නම් මට කැමති අකුරක් දාගන්න පුළුවන් ඔයාගේ කඩේ නම් ඔයාට කැමති අකුරක් දාගන්න පුළුවන් මොන කීයකට දකුරු ඕනේ මෙන්න බින්දුව 1 2 3 4 5 6 7 8 9 ওই ටිකට තමයි අපි කැමති ඉංග්‍රීසි අකුරක් දාගන්නේ. තේරුණාද? එතකොට ආපද? ඕන අකුරක් පුළුවන් අපිට. මෙහෙම හිතන්නකෝ. මම මේකට දාගන්නවා මේ බින්දුව 1 2 3 4 5 6 7 8 මේ විදිහට. A B C D E F G H I J ආපස්සට දැම්මයි ඉන්නේ.
දැන් අපි හිතන්නකෝ රුපියල් 450 කොහොමද ලියන්නේ? 4 වෙනුවට මෙන්න 4 වෙනුවට F 5 වෙනුවට E බිංදුව වෙනුවට J. සංකේතේ තේරුණාද? ඒ ඒ කඩේට ගැලපෙන අනන්‍යතාවයක් කියලා ගාව තිනවා. එහෙම නැත්තම් මෙහෙම දානවා කෙලි. අපි හිතන්නකෝ අතරමැදෙන් පටන් ගන්න. මොකද? එයාලා කැමති සංකේතයක් දා ගන්නවා. මොනවාද අපි කියමු බිංදුවට දානවා x y is a ඊට පස්සේ මැදට a b c d දානවා. ඒ හොයන්න කාටත් හොයන්න බෑ ඒ සංකේතය දාන එක. ඒගොල්ලෝ ගාව තමයි බාකෝඩ් එක තියෙන්නේ. එතකොට කිසිම ගැටලුවක් නැතුව එයාලට රහස් සංකේතයක් දී ගන්න පුළුවන්. එහෙනම් මෙතනත් කරලා තියෙන්නේ ඒක තමයි. හරිද? ආ එතකොට අපිට 400ට 275ට aran තියෙන්නේ. පාඩුවක් වෙලාද? පාඩුවක් වෙලා නැහැ. එහෙනම් අන්න ඒ විදිහට අපි දැන් මේ ගාන හොයමු. මොකක්ද මේ බලන්න. මේ රුපියල් 57.75 රුපියල් වෙනුවට ඔයා r කියලා දැම්මද? 5 වෙනුවට s අකුර දානවා. 7 වෙනුවට t අකුර දානවා ආයි නැවත 7ට t අකුර ආයි නැවත 5ට s අකුර r s t t s ඔන්නෝක තමයි පිළිතුර මම තව එකක් දෙන්නම් එහෙනම් දෙවෙනි අවස්ථාව මෙන්න මේකටත් ওই විදිහට සංකේතයක් දාන්න සංකේතයෙන් දැක්කන වටිනාකම කියන්න r u s s u s මගින් දැක්වෙන අගය දැක්වෙන අගය කියද හා දැන් හොයන්න බලන්න R U S S U S අරව දාන්න මෙතෙන් දැක්වෙන අගය බලමු ඔව් R තිතක් USS තිතක් US මගින් දැක්කේ නැලි අන්න දැන් ඔයා එහෙනම් බාකෝඩ් එක කිය මේක දන්නව සංකේත කියව ගන්න R කියන්නේ R කියන්නේ රූප R කියන්නේ රූප ඔව් කවුද හදලා ඉවර? සර් බෝඩ් එක වෙන්න. උමේද කියන දුව රුපියල් 255යි 725යි තවත් යාළුවකින් අහලා බලමු මොකද ඒ උත්තරේ හරිද යා කිව්ව එක මමත් ඒක පිළිගන්නවද කියලා සවිත්මා සනුදියෝ කා කියන්නේ සර් උත්තරේ රුපියල් 255යි 725යි බොහොම හොඳයි තවත් අපි එක යාළුවකින් අහලා තීන්දු කරගමු කවුද වයනි කියන්නේ
රුපියල් 255යි 725යි. ආ දැන් කොහොමද එහෙනම් ගත්තේ? ආර් වෙනුවට රු. රුපියල්. යූ 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 මෙන්න යූ කියන්නේ දෙකයි. ආ එස් කියන්නේ පහයි. අන්න ආයෙත් එස් කියන්නේ පහයි. ආය දෙකයි. ආය යූ කියන්නේ නැවත දෙකයි. එස් කියන්නේ පහයි. ඔන්න එහෙනම් ආර් වාසිය ඔබට එනවා අනිවාර්යයෙන්ම විසඳීමේ හැකියාව ඔයාට එනවා හරිද එහෙනම් අටවෙනි ගාන පුංචි අභ්‍යාසයක් දෙන්නම් මම මේ විදිහට විසි එක සිට විසි නමය දක්වා සංඛ්‍යා ලියන විට දෙකේ ඉලක්කම ලියවෙන වාර ගන්න දෙක ඉලක්කම ලියවෙන වාර ගණන ඊයද විසි එකේ සිට විසි නමය දක්වා සංඛ්‍යා ලියන විට දෙකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? තවත් යාළුවෝ කියනකන් චුට්ටක් බලමු. ඔනෙලි දුව ඇදුවද? ඔව් සර්. කීයක් දාලා? 10යි සර්. උත්තරේ? 10යි. 10යි. 9 ආයි 10යි කියලා.
පළමු එහෙනම් උත්තර දෙකක් දෙන්න තියෙනවා. සර් 9යි. 9යි. දිනුක සර් 10යි. 10යි. දිනුක කියන්නේ කීයද? සර් 6යි. සර්. ඈ? 9යි. 9යි. සහෝදරේ 10යි. ඔව්. මතීෂා 10යි කියනෝ 9යි කියනෝ තරඟෙට දැන් බලමු. 9යි. 10යි. 10යි. කවුද ඇබේල්? විටි දෙකද දෙකක් යනවනේ දෙකේම. හා බලමු බලමු. ඔවින්‍යා නමයයි නමයයි හරි බලමු අපි ඈ බලමු 21 සිට 29 දක්වා සංඛ්‍යා ලියාගෙන යමු 21 22 23 24 25 26 27 28 29 21 සිට 29 දක්වා අන්න පුතේ දක්වා කියන වචනයත් එක්ක මේ 29 ඉවත් වෙනවා. එතකොට අපි ගන්නෙ 28 විතරයි. දක්වා කියනකොට 29 ගන්නෙ නෑ. ඔන්න ඕක මතක තියාගන්න. එව නැත්තම් මේ ගාන වරදිනවා ඔබට. එහෙනම් දක්වා කියද්දී 29 ගන්නෙ නෑ. දැන් බලමු එහෙනම් දෙකේ ඉලක්කම් ලියවෙන වාර ගන්න. 1යි 2යි මෙතන තව එක්කෙනෙක් ඉන්නවා 22. 3යි 4යි 5යි 6යි අතයි අටයි නමයයි එහෙනම් දෙකේ ඉලක්කම් ලියවෙනවා නමයක් නමයක් පැහැදිලි නේද හරි එහෙනම් මේම ලියන්න ලියලා මෙතනින් දක්වා කියනකොට 29 ඉවත් කරන්න මේ දක්වා ගන්න අරගෙන දෙකේ ඉලක්කම් ටික කපාගෙන යන්න එහෙනම් පිළිතුර 9යි පිළිතුර 9යි එහෙනම් ඔය විදියට 9ක් දෙනවා 10ක් දෙනවා. හරි. 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 හොඳයි එහෙනම් අපි තව ගැටලුවක් හදමු ඔය විදියට. හා සර්. ඔර ලොකු කොටු එකක් එයාලා අරන් තියෙන්නේ. දහය සිට 19 දක්වා සංඛ්‍යා ලියන විට එක ඉලක්කම ලියවෙන වාර ගණන උත්තරේ දාලා තියලා ඉච්චරයි බොහොම හොඳයි 10 සිට 19 දක්වා සංඛ්‍යා ලියන එකේ ඉලක්කම ලියවෙන වාර ගණන ඔතන
දහයයි සර්. දහයයි. හොඳයි. බලමු. ඔව් 10 කියලා කියනවා අපි බලමු එහෙනම්. 10 සිට 19 දක්වා සංඛ්‍යා ලියාගෙන යන් අපි. 10 11 12 13 14 15 16 17 18 19. 10 සිට ඔව් 10 සිට කියන්නේ 10 ගන්න. 19 දක්වා අන්න බ්‍රේක් කරා 19 ගත්තේ නෑ. 19 දක්වා. මෙන්න මේ දක්වා. අරය හැර. එකේ ඉලක්කම්. 1යි 2යි මෙතන 11ට 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේක ලියලම ගත්තනම් වඩා පැහැදිලි කටපාඩම් කරන්න යන්නේ. තේරුණානේ? ආයෙනම් මේක මහ වෙලා මහා අමාරුවක් නෑ. පොඩි සංඛ්‍යා ටිකක් සංඛ්‍යා 10 දක්වා ලිනවා කියන කෙච්චර අමාරු නෑ. එතකොට 10යි කියලා අපි. මෙතන මතක තියාගන්න දක්වා කියද්දී එහෙනම් අදාළ සංඛ්‍යාව ගන්නෙ නෑ එතන විතරයි. අපි කියනවා වාරිය පොළ සිට කුරුණෑගල දක්වා. එච්චරයි එතනින් එහාට යන්නේ. වාරිය පොළ සිට කුරුණෑගල තෙක් කුරුණෑගල කිව්වහම කුරුණෑගලත් අය ඇතුලේ කොහේ හරි යන්න පුළුවන් කුරුණෑගල තෙක්. හැබැයි දක්වා කිව්වොත් කෙලින්ම එතනින් නවතිනවා. ආයතනින් එහාට යන්නේ නැහැ. කුරුණෑගල සීමාවෙන් නවතිනවා. නැගලින් ඇතුළට යන්නේ නැහැ. දක්වා යන්නේ. ඈ රයිට්. හරි. එහෙනම් ඔන්න ඔක තේරුම් ගන්න. අපි යමු 9 ගැටුවට. 9 වෙනි ගැටුව. 9. මෙන්න මොලින් මුදල් සම්ම රුපියල් 10ක් දී රූතිතක් කියන්නේ රුපියල්මයි 7750ක් වටිනා පැන්සලක් වටිනා පැන්සලක් ගත් විට ඉතිරිය 750 ඉතිරිය 750 කාසි අමාරු නෑනේ නෑ කාසි වලින් කීයද කාසි වලින් නැත්තම් කෙටි කරන්න බැලුවේ ආ ලැබුණි ඉතිරිය ලෙස ලැබුණු 750 කාසි ගන්න කීයද කෙටියෙන් ලියන්න 750 කාසි කීයද ඒ සඳහා 750 කාසි කීයද?
ලියාගන්න අමාරු අතරේ දේ වගේ නේද? හා. අවිනියකනේ ලියාගන්න පුළුවන් ලියන්නකෝ. හැදුනද? පියවරවන් දෙකක් තියෙනවා. ඉතුරු මුදල හොයන්න ඕන. ඊළඟට සතපනහේ කාසි ගන්න හොයන්න ඕන. ඉතින් මුදල හොයන්න ඕන හරි ඉතින් මුදල ඉතිරි මුදල් හොයන්න වෙනවා ඊළඟට 750 කාසි ගන්න හොයන්න කොහොමද ඉතිරි මුදල් හොයන්න පුතාලා දහයෙන් හතයි පනහ අඩු කරනවා අන්න හරි දහයෙන් හතයි පනහ අඩු කරන්න ඕනේ බකන්න ඉලා ඉඳලා හරියන්නේ මෙන්න 750ක් දැම්ම ගමන් කීයක් වෙනවද කඩේ මුදලාලි එහෙම දෙන්නේ අපට ඉතුරු පායි පායි 10 බින්දු දැම් එකක් ඉතුරු 7 1 8 රුපියල් 8යි 7යි 50ට 750ක් දෙනවා 8යි කියලා ඊළඟට තව රුපියල් 2ක් දෙනවා කීයක් වෙන්න 10ක් වෙන්න ඔන්න එතකොට අපට ලැබෙනවා රුපියල් 2 කුයි 7 50 කුයි ඒ කියන්නේ රුපියල් 2.750ක් ඉතිරි ලැබෙනවා මේක හොයන්න මෙහෙමත් පුළුවන් අපට කොහමද රුපියල් 10ෙන් අඩු කරනවා රුපියල්ට මනේ කාටි 2.750ක් දැන් එතකොට මේ 750 අඩු කරන්න මේ පැත්තෙන් රුපියල් 10ෙන් රුපියලක් ගන්නම වෙනවා පුතේ අන්න එහෙනම් රුපියලක් ගත්තාම බින්දුවට බින්දුවයි 10න් 5ක් 5යි ඔය විදියට 750 ගොඩ නැගෙනවා. සුට්ටක් අමාරු ඇති එක. හැබැයි කමක් නැහැ. ඉතින් ගැටලු කියන්නේ එහෙමයි. ඒ ගැටලුව අපි හදන්න වෙනවා කොහොම හරි. ඇයි අපි එදිනෙදා මුදල්
භාවිත කරන නිසා අපට මෙවැනි ගැටලු වෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ 9යි 9න් 7ත් 2යි අන්න 2යි 750 එතනත් මෙතනත් දෙකෙන්ම අපට ලැබුණා. දැන් මොකද කරන්නේ? ඊළඟට අපි කරන්නේ එහෙනම් රුපියල් 2යි 750 කියන්නේ මේ බලන්න රුපියලයි රුපියල් 1යි ආයෙ රුපියල් 1යි මෙන්න 750යි 750යි ඔය දෙකනේ 2යි 50 කියන්නේ රුපියලට 750 එකාසි කීයක වටිනාකමක් තියෙනවද දෙකක වටිනාකමක් රුපියලක් කියන්නේ 750 වා දෙකකින් රුපියලක් හැදෙනවා මේ අපි දැනට භාවිතයේ තියෙන කාසි එහෙනම් මේ රුපියල හැදෙන්න 750 කාසි දෙකක් ඕන දෙකක් ඕනේ ඔව් එතකොට දැන් 750 කාසි දෙකක් රුපියලයි 750 කාසි දෙකක් රුපියලයි මෙන්න 2යි 50 වෙන්න 750 පැහැදිලිද මේ බලන්න ඔව් සර් රුපියලයි රුපියලයි 750යි මේකට 750 කාසි දෙකයි මේකට 750 කාසි දෙකයි මේ 750 එහෙම්මම එනවා 750 කාසි අපට 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි මෙයත් එක්ක 5යි එහෙනම් 750 කාසි කීයකින්ද මේ මිල ගෙවන්නේ 750 කාසි කීයද 5යි 5යි තිබුණාද උත්තරේ බොහොමයි බොහොමයි හරි එහෙනම් 9 වෙනි ගහන අපි 10 වෙනි ගාන අතපය රිදෙනවද දැන් ඉතින් හරියට කුඹුරු කොටලා වගේ ඈ ඇච්චර ලොකු කුඹුරු කෙටුව වගේ අතපය රිදෙනවද නෑ නේද හා පොඩි පොඩි ගානක් දෙන්න පොඩි පොඩි ගානක් දෙන්න පුංචි පුංචි අභ්‍යාසයක් දෙන්න මේ විදිහට අපි තාම මේ අපිට හරි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද අර අපේ මේ තාක්ෂණික උපකරණයක් තිබුණා පුතාලා දන්නවා ස්මාර්ට් බෝඩ් එක එයා චුට්ටක් අක්‍රිය වෙලා එයාට ප්‍රතිකර්ම සඳහා බයිපාස් කරන්න වෙලා තියෙනවා වෛද්‍ය උපදේශ කතා කරාට මේ ඔපරේෂන් එකට බඩු මෝට්ටු නැහැ කියලා තමයි කියන්නේ ඉතින් මොනවද කරන්නද නේද අපි ඉතින් අපි දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්නවා ඒවට අදාළ බඩු ඒ කියන්නේ බයිපාස් කරනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයි නේද ඈ ඉතින් ඒවා දැන් නම් ඔන්න ගෙනත් තියනවා කියලා කියනවා එයාලට එන්න විදිහක් නැහැ කියලා කියනවා පිටරටින් ගෙන්නන්න ඕනේ අදාළ සමාගම් වලින් ඉතින් කොහොම හරි තාම ඉතින් දැන් මාසයක් හමාරක් යනකම් අපිට තමයි ඒකේ පාඩුව ඔයාලට තමයි ඉගෙනුම් අධ්‍යක්ෂකමත් දෙන්න මට විදිහක් නැතුව මම හැම එකම දැන් අපිට තිබුණා නම් මේ ආපහු අර පෞගිය ගැටළු ඇදහැදා බලන්න දිනවා මේක කරා මේක කරා මේක කරා මේක කරා කියලා දැන් බෑ මම ගොඩ මම ගොමයි එහෙමයි වැඩි හරි එහෙනම් කමක් නැහැ ආයෙ නැවත අතීතෙට ගිහිල්ලා තියෙන්නේ කමක් නැහැ මෙන්න 10 වෙනි ගැටළුව පුතේ අවසාන ගැටළුව අපි අද දවසේ කරන්න වෙන්නේ ඔච්චරයි නේද අද ඉරිදාය අනිද්දාට එදෙන දවස කොහමද කවද්ද කියලා අහනවා මේ බලන්න අද ඉරිදාය අනිද්දාට යදෙන දවස කවදාද කියලා අහනවා ලියා ගන්නකෝ අද ඉරිදාය අනිද්දාට යදෙන දවස කවදාද අද ඉරිදාය අනිද්දාට යදෙන දවස කවදාද සර් රංගහරුවාදා එහෙමද කියන්නේ අද ඉරිදා නම් හෙට සවුඳා ඊළඟ දවසේ අඟහරුවාදා ආ හරි එහෙනම් මෙන්න අද ඊළඟට
හෙට අනිද්දා. අද කවද්ද කියන්නේ? අද ඉරිදලු. ඉරිදා. එහෙනම් හෙට අද ඉරිදා නම් හෙට සඳුදා. 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 අනිද්දා අඟහරුවාදා. අඟහරුවාදා. උදේ දැන් බලන්නකෝ මේ මේ වාගේ ප්‍රශ්නත් අපේ අය වරද්දන ඔබ විතරක් නෙවෙයි පහවස් ඇයි අවබෝධයක් නැතු දැන් අපි බොහෝ වෙලාවට දකින්න දරුවෝ සමහර අය අවබෝධයක් නැතු යම් යම් දේවල් කතා කරනවා ඒ වගේම තමයි සමහර අය ඉන්නවා එයාලත් එක්ක අපට කතා කරන්න අපට අවබෝධයක් නැහැ මම මේ කියන කාරණාව තේරුම් ගන්නවා සමහර අය අපි කියන ඒවා තේරුම් ගන්න අවබෝධයක් නැහැ සමහර අය කියන ඒවා තේරුම් ගන්න අපට අවබෝධයක් එහෙම දක්ෂයෝ අති දක්ෂයෝ ඉන්නවා අපි අතර. එහෙම අති දක්ෂයෝ ඉන්නවා. අපි අගය කරනවා ඒගොල්ලන්ගේ දක්ෂතා කුසලතා අපි අගය කරනවා. කියලා අපට ලං වෙන්න බැරි තැනට තමන්ගේ දැනුම මෙහෙවා ගත දරුවෝ ඉන්නවා. අපි අගය කරනවා. එයාලා කවදා හරි දවසක ඒ ගමන නවත්තන්න බෑ. ලොකු ගමනක් යන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් මම අගය කරනවා. ඇත්තටම අපේ දරුවෝ දුව පුතා හැම කෙනාම අතිශයින් දක්ෂ දරුවෝ බවට පත් වෙන්න ඕන. මොකද ඔගොල්ලන්ට තම තමන්ට පෞද්ගලිකව ගොඩ මේ කාරණා අද වර්තමාන වෙනකොට ඉගෙන ගන්න බොහෝම මේ අවස්ථා අපට සම්පාදනය වෙලා තියෙනවා. මේ අවස්ථා වලින් අපි ප්‍රයෝජනය ගන්න තියෙකයි තියෙන්නේ. මම දැන් මෙහෙම කියන්නේ මම ඇත්තටම මම මට හරි ආඩම්බරයි මේ දැන් අදලත් අපේ පාඩමේ ඉන්නවා අපි අතර ඔන්න අපේ යාළුවෙක් ඉන්නවා. ඉතින් මේ අතිශය දක්ෂයි මොකද එයා තනියම ඉගෙන ගන්න හරි ආසයි තනියම ඉගෙන ගන්න හරි ආසයි ඔන්න ඔයාලට ඔන්නම් පණිවිඩයකුත් කියයි මම අවස්ථාව දෙන්නම් එයාට මොනවද ඕගොල්ලන්ට ඉගෙන ගන්න තනියම ඉගෙන ගන්න අවස්ථාව උදා කරලා දෙන්න පුළුවන් මෙන්න මේ දේවල් මම කරනවා තනියම ඉගෙන ගන්න ඔයාලට පුළුවන් නම් මේ දේවල් කරන්න කියලා ඔන්න එයා කියයි මොකද ඒ අපි එහෙම යොමු කරනවා එතකොට ඔයාලට ආස හිතෙයි අපේ වයසේ අපේ අහලුවෙක් අපේ සහෘදෙක් මේ වාගේ දේවල් කරනකොට ඇයි අපි මේ බලාගෙන ඉන්නේ එළං ඔයාලට ඉගෙන ගන්න ඕන තරම් අවස්ථා තියෙනවා අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පුළුවන් පොතපත කියවීම හරහා ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ විවිධ සම්මන්ත්‍රණ සාකච්ඡා වලට මුහුණ දීලා ඒ වගේ ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ රූපවාහිනී නාලිකා වලින් ඉගෙන ගන්න පුළුවන් නේද අද ඕන තරම් රූපවාහිනී නාලිකා තියෙනවා ඉතින් ඒ දේවල් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් හොඳ දේවල් හැබැයි ඒ රූපවාහිනී නාලිකා වලට ඇබ්බැහි වෙලා දැන් එහෙම කිව්වට කවදාකවත් දැන් සමහර ඉන්නවා හැබැයි වුණොත් හැබැයි වුණා කාටුන් නම් කාටු හැබැයි සමහර අය ඉගෙන ගන්න දේ විතරක් අරගෙන අනිත් ඒවා අතහැරලා දානවා පයින්ම ගාලා වැඩක් නැවව මට කියලා නේ හරි එහෙනම් අපි නිකමට ඔන්න මම යාළුවෙක් හඳුන්ලා දෙන්න ඕගොල්ලෝ දන්නවා අපේ දක්ෂයෙක් ඉන්නවා සනුජට මං කියන අවස්ථාව අපේ යාළුවන්ට කියන්න මේ තනියම ඉගෙන ගන්න ක්‍රමයක් මොනව හරි තියෙනවා නම් ඔයා දන්න දෙයක් බලන්න චුට්ටක් කියන්න පුතේ බලන්න එකක් තමයි දැන් අපේ වටේ පිටේ තියෙනනේ පරිසරය අපිට පුළුවන් ඕන දෙකින් පොතපතෙන් උනත් පුළුවන් අන්තර්ජාලයෙන් උනත් පුළුවන් ඒ දෙකෙන් ඕන එකකින් පුළුවන් පරිසරයේ අපේ තියෙන දේවල් දැන් මෙහෙම ටයිප් කරලා ගන්න පුළුවන් නැත්නම් පොතක් කියවද්දි හම්බෙන්න පුළුවන් එතකොට අපි ඒක අපි මතක තියාගන්නවා එතකොට ආයේ කවදා හරි දවසක ශිෂ්‍යත්වයක ඒක ආවොත් අපිට පුළුවන් ඒක මතක තියාගන්න එතකොට අපිට ඒ උත්තරේ දෙන්න පුළුවන් දෙන්න බොහොම හොඳයි බොහොම හොඳයි එතකොට අන්තර්ජාලය හරහා යම් තොරතුරක් හොයාගන්න ඕන නම් යාළුවන්ට මොකද කරන්න උදව්ව අන්තර්ජාලය හරහා එහෙනම් ගන්නවා නම් උදාහරණයකට දැන් එක එක channel තියෙනවානේ YouTube එකේ channel තියෙනවා app තියෙනවා මම වැඩියෙන්ම පාවිච්චි කරන app එක තමයි YouTube කියන්නේ මොකද දන්නවද YouTube එකේ අපි දැන් හිතන්නක උදාහරණයකට ඔයා type කරනවා ගස් ගැන එතකොට එක එක video එනවා ගහක් ගැන තොරතුරු උදාහරණයකට මං දවසක් හොයාගත්ත YouTube එකේ වීඩියෝ එකකින් කියනවා
ගස් ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් හුස්ම ගත්තාම කාබන් ඩයොක්සයිඩ් අපි හුස්ම ගන්න කරනවානේ. එතකොට ගස් ඒක උරා ගන්නවා. එතකොට ගස් ඒක උරා ගත්තාම කාබන් ඩයොක්සයිඩ් එයාලා මෙමෙ කොඩි සයිකල් එකක් තියෙනවා. ඒ සයිකල් එක ඇතුළත කරද්දී ඒකෙන් ඔක්සිජන් හැදෙනවා. එතකොට ඔක්සිජන් ඒකෙන් පිට වෙනවා. ඔව්. හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. එතකොට මේ පිට වෙන ඔක්සිජන් අපි මිනිස්සු හැටියට සත්වයාට ශ්වසනය කිරීමට අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් එතකොට මේ ගස්වල අපිට ලොකු වාසියක් ගෙන දෙනවා. අපි මුදල් නොගෙවා අපිට අවශ්‍ය අත්‍යවශ්‍යම දෙයක් ඔක්සිජන් වාතය. එහෙනම් අත්‍යවශ්‍ය වන ඔක්සිජන් වාතය අපි මුදල් නොගෙවා ගස්වල වලින් ලබා ගන්නවා. එහෙනම් ඒ කාරණාව අපට මනාව අවබෝධ වෙනවා. ඔය අන්තර්ජාලය හරහා තොරතුරු තවදුරටත් ගවේෂණය කරනකොට නේද? ඒතොර එහෙමනම් අපි දන්නවා ගහකින් වැලකින් අපට ලැබෙන ප්‍රයෝජනේ අතිවිශාලයි. ඒක නිසා අපි ගස් කපන්න හොඳ නෑ කියන පණිවිඩෙත් එතනින් අපි ඉගෙන ගන්නවා නේද? එහෙම වුණාම කවදාකවත් ගහකට වැලකට හානියක් කරන්න අපට හිතෙන්නේ නෑ නේද පුතා? ඔව්. හොඳයි. හොඳයි. ඔයා හොඳ පණිවිඩයක් එයා ලබා දුන්නා අපට. එයා නිරතුරුවම අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න දරුවෙක්. හැබැයි හැම වෙලේම අර පිස්සු ඇවිල්ලා ෆෝන් එක අරගෙන එහෙම ෆෝන් එකෙන් බලාගෙන ගේම් ගහන දරුවෙකුත් නෙමෙයි. ඒක නිසා මම ඔයාලට කියන්නේ පුළුවන් නම් ඔබත් පුළුවන් තරම් තොරතුරු ගවේෂණය කරන්න එකතු කරන්න. ඒ තුලින් ඔබේ ජීවිතය අර්ථවත් කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා කියන දේ විශ්වාසය අපට තියෙනවා. ඒක නිසා අනාගතයේ හොඳ අරමුණක් තියාගන්න, අනාගතයේ ජයග්‍රහණය කරනවා අධ්‍යාපනයෙන්ම කියන කාරණාව මතක තියාගන්න. එහෙනම් අපි ඉදිරි දවසක ආය නැවත සෙනසුරාදා ඉරිදමුණ ගැහෙනවා විශේෂ නිර්දේශ පාඩමින්. ඔයා වෙනුවෙන් මම දෙවෙනි ප්‍රශ්න පත්‍රය මට පළවෙනි ප්‍රශ්න පත්‍රය තාම සකස් කරලා ඉවර කරන්න බැරුණා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයක් සකස් කරලා තියෙනවා. මම ඒ මුද්‍රණ ආයතනයට කතා කළා. ඒගොල්ලෝ අද දවසේ වහලා හෙට වෙනකොට මට පණිවිඩයක් හරියටම ලැබෙවි. එහෙම වුණොත් මම කල්ලාතු ඔයාලට ප්‍රශ්න පත්‍රය එවන්න. ඊට පස්සේ ප්‍රශ්න පත්‍රය කරලා සූදානම් වෙලා ඉන්න. එහෙම නැති වුණොත් කරදර කරන්නත් එපා. ඒ කියන්නේ ආ ආයතනයේ මේ කාර්යාලයට කරදර කරලා කියන ප්‍රශ්න පත්‍රයක් එවනවා කියලා එව්වේ නැහැ කියලා. එහෙම ඉන්න එපා. ඔයාට මට නිබන්ධනය තියෙනවා සාකච්ඡා කරන්න යන්න. අතරමැද ඒ වැඩසටහන ප්‍රශ්න පත්‍රය සකස් වෙලා ඉවරලා තිබුණොත් මම ඔයාට ප්‍රශ්න පත්‍රය එවන්න. ඊට පස්සේ ඒක ලියලා සාකච්ඡා ලියලා සූදානම් වෙලා ඉන්න. ප්‍රශ්න පත්‍රයක් ආවොත් හරියටම පැයක කාලයක් වෙන් කරගෙන ප්‍රශ්න පත්‍රය ලියන්න. පැය එකයි මිනිත්තු 15ක් දෙවෙනි පත්‍රයේ තියෙනවා. ඒ කාලේ වෙන් කරගෙනම ප්‍රශ්න පත්‍රය ලියන්න. අපි කොයි යම්ම වෙලාවක හෝ 3 වසරට සම්ප්‍රාප්ත වුණාට පස්සේ අනාවරණ පරීක්ෂණයක්වත් අපි මොනවාරි පරීක්ෂණයක් කළාද බුද්ධි? මට ඒක දැනගන්න ඕන. අපි ප්‍රශ්න පත්‍රයක් කළාද මේ වෙනකන්? නිබන්ධනයේ විතරද ප්‍රශ්න පත්‍රයක් කළාද? අනාවරණ ප්‍රශ්න පත්‍රයක් හරි ප්‍රශ්න පත්‍රයක් හරි කරා කියලා මතකයක් තියෙනවද ඔයගලන්ට? නෑ සර්. නෑ නේද? හරි. එහෙනම් තුන ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර මුකුත් කරේ නැහැ. නිබන්ධනේ විතරනේ නේද? ඔව් කරා. කරාද? නැහැ සර්. මොකක්ද අනාවරණ පරීක්ෂණය කියලා එකක් කළාද? නැහැ සර්. නෑ මටත් මතක නැහැ. හරි මම දාන්නම්. එහෙම වුණොත් ගෲප් එකේ නම්බර් පහ. ඈ? කරා සර්. මොකද්ද කළේ? මට චුට්ටක් මේ කාර්යබහුලතාවයත් එක්ක මේ මතක නැහැ මගේ මේ හරි මට ඒක දැනගන්න ඕනේ. කරලා තියෙනවා නවන පරිශ්‍රය. ඕකේ 1 2 2 කළාද? ලක්ෂානි ඕකේ 1 2 2 2ම කළාද අපි? ඔව් සර්. දෙක පත්‍රයක් කළා නේද? රයිට්. බොහොම හොඳයි. ගබඩාවේ තියෙනවා යාගා. බොහොම හොඳයි. හරිම ෂෝ. නියමයි. හරි රයිට් රයිට්. හරි ඈ. හරි. ඒක තමයි මට දැනගන්න ඕනේ. ওই পেපර් එක කරාද කියලා කරලා තියෙනවා. එහෙනම් හොඳයි ලක්ෂානිත් බොහොම අවධානයෙන් අපි පාඩම් වලට සම්බන්ධ වෙලා ඉතා උනන්දුයෙන් වැඩ කරන දරුවෙක්. ඔබ බොහෝ දෙනා දැන් මේ වෙනකොට අපි ඉතාම කාර්යබහුලතාවය මත හෝ මේ තාක් දුරට ඔබ රැඳී සිටින්නේ අපෙන් යමක් ධනාත්මකව පණිවිඩයක් ලබා ගන්නවා, ඉගෙනුමක් ලබා ගන්නවා කියන දරුවෝ කණ්ඩායම. අපි එකතු වෙලා අපි ඉස්සරහට කරගෙන යමු. ඔබ වෙනුවෙන් මේ කාලය අපි වෙන් කරලා තියෙන්නේ ඔබේ අධ්‍යාපනික දියුණුව වෙනුවෙන්. හොඳයි. එහෙමනම් අද දවසේ පාඩම් මාලාව මෙතකින් නිමා කරන්නම්. අපි ඉරිදා නැවත මුණ ගැහෙන බලාපොරොත්තුවතු සමු ගන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමු. ආයිබෝ
Bye, sir.